ඉතින් පින්වත්නි, ඒ බෝධින් වහන්සේගේ කතාවේ තියෙනවා ඒ බෝධි ආරක්ෂක පරපුරේ හිටපු එක සිටුවරියෙක් අනුරාපුරේ බෝධින් වහන්සේට උපස්ථාන කළා ගෙදර යමින් ගමන. තමන්ගේ දෑහින් දැක්කා මහමෙවුනා උයනේ භික්ෂුවක් භික්ෂුණියක් එක්ක නොගැලපෙන හැසිරීමක යෙදෙනවා. දැකපු ගමන් අර බෝධි ආරක්ෂක උපාසක වැලි අහුරක් අතට ගත්තා. වැලි අහුරක් අත් දෙකට ගත්තා. වැලි අහුරු දෙකක්. ආර්යයන් වහන්සේලාගේ දෝෂයක් මේ දැසට බිම්මතු නොපෙනේවා කියලා ඇස් දෙකේ අතුල්ල ගත්තා. දැන් ඇස් සන්දයි. ඇස් සන්ද වෙලා දැන් ගෙදර එක්කන් ගියා. එක්තරා යක්ෂයෙක් මේක දැක්කා. දැකලා කිව්වා, ඔබට ඇති වගක් මොකද්ද? උන් කරන පව් උන් අරගෙන යයිනි. ඔබට මොකටද කියලා ඇහුවා. එතකොට මෙයා උපාසක ඇහුවා, මම මේ කාරණේ කාටවත් කිව්වේ නෑනේ. ඔබ කොහොමද දන්නේ කියලා උපාසක තර්ජනය කළා යකාට. යකා බය වෙලා, අනේ මට සමාවෙන්න, මම මේ හිතලා කළා නෙමෙයි කිව්වා. ඉතින් මේ වගේ ලොකු සිද්ධි වෙලා ඒකෙදි ඒ උපාසකට ප්‍රශංසා කරන්ට නාගරාජේ කඩුපුල් මලක් අරන් ආවා. නාගලෝකී උපාසකගේ අතට දුන්නා. උපාසක කල්පනා කළා, අනේ මට මාගේ පුතණුවන් වහන්සේට, බෝධින් වහන්සේට ආදරේ වැඩි කොමට කිව්වේ පුතණුවන් වහන්සේ කියලා. මාගේ පුතණුවන් වහන්සේට පලන්දලා මට දකින්ට ඇත්නම් කියලා කටින් කියුණා. කියවෙනකොටම ඉරිදි බලෙන් ඒ උපාසකගේ ඇස් පෙනීම ඇති වුණා. ඊට පස්සේ උපාසක ඒ කඩපුල් මල් අරගෙන ගිහින් බෝධින් වහන්සේට පැලැන්දුවා. ඒ කාලේ මිනිස්යන්ගේ ගුණවත්කම හරි ආශ්චර්යයි පින්වත්නි. මේ කාලේ මිනිස්සු රොඩු ගානයි. ඒ ආශ්චර්ය තමයි අවුරුදු 300ක් අර කඩපුල් මල පරවෙන්නේ නැතුව තිබුණා. ඊට පස්සේ අවුරුදු 300කට පස්සේ ඒ උපාසකගේ පරපුරේක මත් පැම්බීලා 300කට පස්සේ මහා බෝධිය ළඟට ගිහින් අනේ අපේ අත්ත කෙනෙක් පූජා කරපු එකක් නේ මේක කියලා අර මල් මාලි ඇල්ලුවා. අල්ලපු ගමන් පරවිලා බිම වැටුණා. දැන් බලන්න මේ බෝධින් වහන්සේත් එක්ක තියෙන ආනුභාවේ මොකද්ද? මේ බෝධිය චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි මේ ඔක්කොම හාස්කම් එකතු වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවට අද අපිට ජීවමාන වැඩ සිටින්නේ බෝධි වෘක්ෂයයි. ඒතර බෝධින් වහන්සේ වඳින්න පුදන්ට ඕනේ ජීවමාන බුදු කෙනෙකුට ගරු සත්කාර කරනවා වගේ. මේවේ අර බාල වර්ගයේ අපල උපද්‍රව කොඩි එල්ලුවොත් නම් ආර්යපවාද වෙනවා. ආර්යපවාද වුණොත් ඊළඟ ආත්මේ දුගතියේ. ඒ වනම් කරගන්න එපා. අපිට මේව පවා කියා දෙන්න වෙලා තියෙන්නේ ඒ ගැන නොදැනුවත්කම බරපතල නිසා. නොදැනුවත්ව හරි ගිනි අඟුරු ගොඩකට අත දැම්මොත් නොපිච්චී තියේ විට. ඉතින් ඒ නිසා එතකොට මේ බෝධින් වහන්සේට මෙච්චර ආනුභාවය ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නිසා.